ඉස්සෙල්ලා හිතට විදිහ පෙන්නනවා මේ කළා කිව්වහම දැන් මේ ගොඩාක් දුරට මේ මම මේ තත්ත්වයට ඉතින් සෑහෙන්න ගත්තා කියලා පෙන්වහම එයාලා සල්ලි දෙනවා හැමදාම වගේ යන්නේ නෑ මාසිකට එකපාරක් එකපාරක් තමයි යන්නේ 2020 වසරේ මාර්තු මාසයේ අපි මේ ගෙදරට ඇවිල්ලා ඔබට කිව්වා මේ වන අලි ප්‍රහාරයකට ලක් වෙලා දරු පවුලත් එක්ක අන්ත අසරණ තත්වයට පත්වී සිටි මේ පවුල පිළිබඳව. යනුව එවකට බොහෝ දෙනෙක් උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. යනුව රෝද පුටුව, වතුර මෙට්ටය, ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ විවිධ උදව් උපකාර මේ අයට ලබා දෙන්න සමාජ ඇස අපට හැකියාවක් ලැබුණා. ඉතින් නැවත වරක් අපට ආරංචියක් වෙනවා. ආරංචියක් වෙනවා කියන්නේ මේ අම්මම ගිහිල්ලා අපිට කියනවා මේ රෝද පුටුව හොඳටම දැන් අබලන් වෙලා කැඩිලා අපිට ටිකක් අපහසුයි ජීවත් වීම සඳහා. ඒ නිසා රෝද පුටුවක් අරගෙන දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒ විතරකුත් නෙවෙයි මේ මුත්‍රා බට ටික මුත්‍රා පැකට් ටික ගන්නවත් දැන් හැකියාවක් නැහැ. අනු අපි නැවතත් මේ පරණ පින්තූර ටිකත් මේ මහත්මයාගේ වෛද්‍ය වාර්තා ටිකත් අරගෙන දරුවන්ට හොරෙන් දරුවන් ඉස්කෝලේ ගියාම මේ අම්මා බස් එක නැගලා දුර පළාත්වලට ගිහිල්ලා ගෙන්ගෙට ගිහිල්ලා තමන්ගේ දුක කියලා කීයක් හරි හොයාගෙන එනවා. දරුවන් පාසල් යන නිසා ඔවුන්ට අවමානයක් ඇති වෙයි කියන බිය නිසා තමයි හොරෙන් යන්නේ. ඉතින් මේ හොර වැඩේ හැමදාම කරන්න බැහැ දරුවන්ට අහු වෙනවාමයි. ඉතින් තාත්තව සැමියව දාලා වෙන කොහෙටවත් යන්නත් බැහැ. දවසේ කුලියකට ගියත් ගිහිල්ලා එන්න විදිහක් නැහැ. ළමයි ටික කෑම ටික කන්න එනවා. උදේ ඉස්කෝලේ යවන්න ඕන, ඊළඟ දරුවා එක්කන් එන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රශ්න රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි සමාජ ඇස නැවත වරක් මේ ස්ථානයට ආවේ. දීර්ඝ කාලයකින් සති කිහිපයක් අපට මේ සමාජ ඇස හරහා ඔබව මුණ ගැහෙන්න එන්න අවස්ථාවක් උනේත් නැහැ. මොකද පහුගිය දවස් ටිකේ ලංකාවේ තිබුණු දේශපාලන වාතාවරණය, බල පෙරළිය, ජනාධිපතිවරණය ආදී නොයෙකුත් දේවල් නිසා සහ අපේ තිබුණු රාජකාරී කටයුත්ත, අපි ජනමාධ්‍යවේදීක් නිසා ඒ කටයුතු වලට මුල් තැන දෙන්න අපට සිද්ධ වුණා. මොකද රස්සාව කරන්න ඕන, මොනවා කරන්නත් රස්සාවට අමතරව මේ වගේ දේවල් කරන්නේ සමාජයේ ඔබට පිනක් දහමක් ඇති කරගන්න පුළුවන් වෙන්න, ඔබේ හිතසුව පිණිස සහ අපේ හිතසුව පිණිස අපි මේක සිද්ධ කරගෙන එන කාර්යයක් නිසා ඒකට රැකියාවට මුල් තැන දෙන්න සිද්ධ වුණා. කොහොම වුණත් දැන් ලංකාවේ ජනාධිපතිවරණය ඉවරයි, තව ටික දවසකින් මහමැතිවරණයක් එනවා. ඉතින් ඒකටත් සමහර විට අපිට වැඩ කරන්න සිද්ධ වේවි ජනමාධ්‍යවේදීන් නිසා. ඒ නිසා සමාජ ඇස අපි අසරණ මිනිසුන් සොයාගෙන යෑම චුට්ටක් ප්‍රමාද වුණේ අන්න ඒ නිසා. ඉතින් අපේ ආදරණීය මෙත්සිත් පදනමත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ෂර්ලි මනතුංග මහත්මයා, ශීලා මහත්මිය සහ මෙත්සිත් පදනමත් එක්ක එකතු වෙලා ඉන්නවා විශාල පිරිසක්. මේ කණ්ඩායමත් සමහස වගේම සමාජ ඇස යූටියුබ් නාලිකාව ඇසුරු කරන අපේ ආදරණීය බොහෝ දෙනෙක් ඉන්නවා විදේශීය රටවල, ලංකාවේ. ඒ අයත් බලනවා ඇති. මොකද ඒක පාටම මේ සමාජ ඇස එන්නේ නැති වීඩියෝ පට සහ සිද්ධීන් වාර්තා වෙන්නේ නැති කියලා මෙන්න මේක තමයි කාර්යය. ඉතින් අපි ආරාධනා කරනවා මේ ප්‍රදේශයේ කන්තලේ. ඉතින් කන්තලේ මොකද පේරමඩුව නේද මේක කියන්නේ? කන්තලේ පේරමඩුව. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයෙන් ඇවිල්ලා ටික දුරක් එන්න ඕන මේ පේරමඩුව කියන ප්‍රදේශයට. ඉතින් අපි පේරමඩුවට එන්නම හේතුව මේක. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් කන්තලේ පැත්තේ, තිරිකුණාමලේ පැත්තේ යනකොට එනකොට මේ අසරණ පවුලත් බලා හොයාගෙන යන්න.
පුළුවන් උදව්වක් කරන්න අපි මේකේ පහත සඳහන් කරන්නම් මේ අයගේ දුරකථන අංකය සහ බැංකු ගිණුම් අංකයත් ඒකටත් කතා බහ කරලා ඔබේ නමසුරු ආධාරයක් දෙන්න. ඒ වගේම තමයි බරපතලම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ මේ අම්මට නැත්තම් මේ බිරිඳට මෙයව වත්තම් කරගෙන ඇවිල්ලා වැසිකිලි කැසිකිලි පහසුකම් කර ගැනීම සඳහා අපහසුයි මේ රෝද පුටුව සම්පූර්ණයෙන්ම දිරා ගිහිලා දවසක් ඇදගෙන වැටිලා කියන ඉතියක් අපිට සඳහන් කළා. කොහොමවත් කොමඩ් එක සහිත රෝද පුටුවක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඇයට ගෙංගෙට යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ ලිඳ බැඳලා දුන්නොත්, ලිඳ බිඳලා දුන්නොත්, ජල නිධානය පාදලා දුන්නොත් ඇයට පුළුවන් මේ භූමියේ වගා කරගන්න. දැනටත් කංකුන් සහ අය මොනවද හදලා තියෙනවා කිව්වේ, ගොටු කොළ හදලා තියෙනවා, වී වපුරලා තියෙනවා, මේ අහස් වැස්ස බලාගෙන හාලා නිකන් කැකුළුමට ඇය වී ටිකක් ගහලා තිබුණා. අපිට මතක ඇති පහුගිය කාලෙත් ඇය විවිධ මෑකරල් සහ කව්පි වර්ග හදා ගන්නවා, ඒ ඇට ටික පොඩි කර ගන්නවා, ඒක විකුණගෙන ජීවත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ධීරියවන්ත කාන්තාවක්. ඉතින් ඇයට ජල නිධානය පහදලා දුන්නොත්, පාදලා දුන්නොත් ඇයට පුළුවන් මේ පවුල ජීවත් කරවන්න. අන්න ඒ නිසාම තමයි අපි මේ ස්ථානයට ආවේ. 2018 අප්‍රේල් 16 වෙනිදා මේ තමයි මට මේ සිද්ධිය වුණේ අලියෙක් ගහලා. ඉතින් ඊට පස්සේ අපි ගොඩක් අසරණ වුණා. ඊට පස්සේ මගේ නෝනා ඒ ඇවිදගෙන යනකොට දඹුල්ලේ කාංචන කියලා සේෆ් කෙනෙක් හම්බ වුණා. ඒ සේෆ් තමයි අපිට 2020 මේ පත්තරේට දාලා හරිගස්සලා දුන්නේ. ඊට පස්සේ අදිසියෙම රටේ කොරෝනා මේ භීෂණයක් ආවා. ඊට පස්සේ නිසා අපිට උදව් කරපු අයට ගොඩක් මේ එන්න යන්න බැරුව ගියා, උදව් කරගන්නත් බැරුව ගියා. ඊට පස්සේ ඉතින් ඒක ඉවර වීගෙන වෙනකොට මේ තෙල් ගෑස් නැතුව මිනිස්සුන්ට පොලිමේ ඉන්න වුණා. ඒක නිසා එතන ගොඩක් අසරණ වුණා. ඊට පස්සේ ජනාධිපති කෙනෙක් නැති නිසා රට වහලා දැම්මා. එහෙම ගොඩක් අසරණ වුණා. ඊට පස්සේ ඒක එහෙමම මේ මැකිලා ගියා. ඊට පස්සේ ඉතින් අපි ගොඩක් අසරණ වුණා. ඊට පස්සේ අපි අහපව් සේරුර හම්බ වෙලා ගිහින් කතා කරලා අපේ නැති වෙයිකම දුක කියලා නැවත සේරුට කිව්වා අපිට මේ උදව් අහපව් කරලා දෙන්න කියලා. ඊට පස්සේ සේර අනුකම්පා කරලා මේ නැවත අපිට මේ උදව්ව කෙරේ. අවස්ථාවේ වෙන්නේ කියන්නේ තාමත් මේ ඉගෙන ගන්න දරුව දෙන්නෙක් ඉන්නවා. ඉතින් මටත් තෙල් බේත්යක් ගන්නවත් මොනවත් පිළියක් නැතුව මාත් එව්ව අතරමඟදී නතර කරලා තියෙන්නේ. උදව් කරපු ඒ ටිප් එකේ මම ගොඩක් නැගිටලා කරලා හිටියා. ඉතින් දැන් අහපව් නැවත ඒ අතපය මේ පිරිවැටෙනවා, ලොක් වෙනවාගේ වෙනවා. ඉතින් අර තෙල් බේත්යක් දිගටම කරගෙන නෝනට වැඩකට යන්න බෑ. මාව දාලා මට බත්කටක් වෙච්චන්න බෑ. අත් දෙකම පණ නැහැ. ඉතින් චූටි දුවක් ඉන්න අයාගේ ඉස්කෝල වැඩත් එක්ක නෝනට වැඩකට යන්නත් බෑ. මේ අතින් මොනවත් කරන්නත් බෑ. මේ අතින් මේ ඇඟිලි ටික මෙච්චරයි වැඩ කරන්නේ. බත්කටක් වෙච්චන්න බෑ. ඉතින් ඒ නිසා මම නෝනලා මහත්තයාගෙන් ඉල්ලන්න අපිට පුළුවන් විදිහකින් ඔබතුමාලා උපකාරයක් කරන්න කියලා. ගොඩක් පින් සිද්ධ වෙනවා. මටත් නැගිට ගන්න පුළුවන් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් උදව් පදව් කරගන්න විදිහක් නැතිව තමා තියෙන්නේ. ඉතින් ඔබතුමාලාට ගොඩාක් ඉතින් ඒ වගේම ගොඩාක් ස්තුතියි. රෝද පුටුව අපිට පත්තරේට දාලා දුන්නු සේරලගේ ඥාති කට්ටියම තමයි ගෙනල්ලා දුන්නේ. ඒක දැන් කැඩිලා රෝද පුටුවේ රෝද දෙකටම කැඩලා තියෙන්නේ. ඉතින් අපිට ඒ සේරලත් ගොඩාක් උදව් කරා. ඉතින් දැන් ටොයිලට් එකටවත් යන්න අපහසුයි. ඒ නිසා රෝද පුටුවක් ලැබුණොත් ලොකු දෙයක් මට. මොකද නෝනා තමයි එකෙන් අසරණ වෙන්නේ. මේ ඉතින් ඔබතුමාලාට පුළුවන් කියා වෙන්න නැවතත් කියන්න තියෙන්නේ උපකාරයක් උදව්වක් අපට කරන්න කියලා. ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබතුමාලාට. කියන්නකෝ දැන් ඔයාගේ මොකද ඉන්නේ, කොහොමද ජීවත් කරන්න දරුපවුල? දරුපවුල ජීවත් කරන්න මේ මං ගොඩාක් උත්සාහ කරන්නේ. මේ ලිඳක් හදාගත්තොත් මේ දැන් බාගෙට ලිඳ හාරලා තියෙනවා. මේ ලිඳ බැඳගෙන මේ ලිඳ හදාගන්න පුළුවන් වුණොත් මට පුළුවන් මුක්නු යන කංකුන් ගොටුකොළ ඔය
පොඩි පොඩි වගා ටිකක් හරි ගස්සලා ජීවන මාර්ගේ හදාගන්න. ඉතින් නිඳ තාම හරි ගස්ස ගන්න බැරි නිසායි මේ එහෙම ඒවාට පසු වෙලා තියෙන්නේ. කොහොමද දැන් ඔයා මේ කාණ්ඩ ඉතින් ජීවන කරත් සර් ඉතින් මට ගෙදර කණ්ඩ අඩුපාඩු වෙන වෙලාවට මං මේ මලේ දඹුල්ලේ සර්ලගේ පැත්තේ එහෙම මේ මාකට් එකේ එහෙම මං සල්ලි නැති වෙලාවට ගිහින් කියලා ඉල්ලගෙන මේ ගියක් ගියක් ගානේ එහෙම මහත්තයාගේ ෆොටෝ එකයි මේ වෛද්‍ය රිපෝට් ඒවා පෙන්නලා සල්ලි හොයාගෙන ඇවිල්ලා ළමයින්ගේ අඩුපාඩු හදන වෙලාවල් අනන්තයි කාණ්ඩ ගෙදෙට දෙන වෙලාවල් අනන්තයි මටත් මහන්සි පපුවේ ගෙඩියක් තියෙනවා මේ ඉතින් ඇවිදින්න බෑ ගොඩක් දුර සෑහෙන ඉතින් මේ නෑ බනින්නේ නැන්නේ එහෙම මහත්තයාගේ ෆොටෝ එක දැක්කහම දෙනවා ඕනම කෙනෙක් දෙනවා එහෙම බනින්නේ නැන්නේ කවුරුවත් ළමයි කැමති නෑ ලොකු පුතාටද හොරින් තමා යන්නේ ලොකු පුතා දැනගත්තු නම් මේ ගොඩාක් දුකේ ඒ හින්දා මේ දුවට නම් ඉතින් ගාණක් නෑ දුවට තාම් පොඩිනේ ඒ හින්දා දන්නේ නෑ මම පුතා ලොකු පුතාට නම් හොරෙන් තමා යන්නේ පොඩි පුතා දන්නේ නෑ වැඩි මම ගිහින් එනකන් දන්නේ නෑ මහත්තයා කියන්නේත් නෑ ඉස්කෝලේ කියනවනේ ඉස්කෝලේ ගිහපුවාම තමා යන්නේ පොඩි පුතා දැනගත්තුත් එහෙම එයත් ඒ තාත්තේ තමයි ඉතින් ලොකුයිනි දැන් ළමයි දෙන්නම ඒ දෙන්නට හොරෙන් තමා යන්නේ අනේ අම්මා මේ වැඩ නම් කරන්න එපා කියලා කියනවා නෑ 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 පුතේ කියලා මම පුදු ළමයි දෙන්නට බොරු කියලා ළමයින්ට බොරු කියලා තමයි නැත්තම් එයාලා බඩගින්නේ නිස ඒ පොත්පත් අඩුපාඩු වෙනවා ඔය මේ කන්ට පොණ්ඩ අඩුපාඩු වෙනවා මහත්තයාගේ තෙල් බෙහෙත් මුත්‍රා පැකට් ගන්න ඕනේ මුත්‍රා බටේ වෙනම ගන්න ඕනේ ඒවා 250යි 300යි මේ මාසෙට මුත්‍රා පැකට් හතරක් යනවා මාසෙට මුත්‍රා බට බඩේට ගහන ඒවා හතරක් යනවා ඉතින් ඒවට මන් තමයි මායි පොඩි පුතත් බටේ දානවා ඒවට තමා සල්ලි යන්නේ පැම්පස් හදන්නේ සර්ලට පින් සිද්ධ වෙන්න පුටුව හම්බුනේ හින්ද නැත්තම් මේ මට ගොඩාක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා සර්ලා මේ පුටුව ගෙනත් දුන්නේක ගොඩාක් පින් ඒ හින්ද තමයි මං අද මේ සෑහෙන්න දේවල් කරගන්නේ මේ පුටුවත් කැඩිලා දැන් මේ පුටුවත් කැඩිලා තමයි මේ උදව් උපකාර කරන අය ඔයාලා මීට වඩා මිනිස්සු වෙනුවෙන් කතා බහ කරනකොට ඊට වැඩිය පරිස්සමෙන් කතා කළ යුතුයි මොකද මේ මිනිස්සු බොහොම අමාරුවෙන් හම්බ කරන මුදල් තමයි මේ ආකාරයෙන් ලබා දෙන්නේ එතකොට ඒ දීපු දේ අපි සඳහන් කරන්නේ නිරන්තරයෙන් මේක සමාජය ඇස අපේ හැටියක් අපි ලැබෙන දේ ඒ ආකාරයෙන්ම ලබා දීම ඒක පටිගත කරලා අනිත් අයටත් පෙන්වීම අපේ සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා උදව් කරපු අය කිසිම දවසක අමතක කරන්න හොඳ නැහැ. ඒ අය ඔබෙන් පෙරලා උදව්වක් ඉල්ලන්නේ නැහැ. ඔබෙන් පෙරලා ඉල්ලන්නේ ලැබෙන උදව්ව කිව්වහම ඒක ලොකු සතුටක් දැනෙනවා. තම අපිට මානසික සුවයක් ඇති වෙනවා. ඉතින් ඒ අවවාදයක් දෙන්න ඕන. ඒ නිසා අපි ආරාධනා කරන්න නැවත වතක් එන්න මේ පෙරමඩුවේ වන අලියෙක් නිසා කරදරයට පත් වෙච්ච මේ ප්‍රේම මොකද්ද මෙයාගේ නම මේ ප්‍රේම ආර් එම් සංජිත් සේවා කුඩිකා ආර් එම් රංජිත් ආර් එම් රංජිත් හේවා කුඩිකාර තමයි ඔහුගේ නම ඉතින් අපි ආරාධනා කරන්න එන්න අපිත් එක්ක එකතු වෙලා මේ අයට පුළුවන් විදියකින් උදව්වක් උපකාරයක් කරන්න ඔවුන්ගේ දුරකථන අංකය 076692570274 ඉතින් මහජන බැංකුවේ කන්තලේ ශාඛාවේ ගිණුම් අංකයක් තියෙනවා 090202268674540 ඒ මේ බිරිඳගේ නමට තියෙන්නේ ඒ ප්‍රියංකා සරෝජනි කියන නමින් නේද ඉතින් මේකට යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න කියලා අපි ඉල්ලන මේ තමයි අපි අපිම මම්ම ලියපු පත්‍ර කෑල්ල. ඉතින් මේ 2020 මාර්තු
පළවෙනිදා ඉරිදා ලංකාදීපේ වන අලි ප්‍රහාරයකින් බේරුණු ත්‍රාසජනක කතාවක් කියලා. මොකද මේ කතාවත් ඇඟ හිරි වැටෙන ඇඟ කිලි පොලා යන කතාවක්. මොකද පැය කීයක් හිටියද අලියත් එක්ක? පැය 24ක් මහා කැලේ ලේ බිලක් මැද ජීවිතයත් මරණයත් අතර මහා සටනක්. කැලේට ඇහෙන්නේ නැහැ සිංහල අලුත් අවුරුද්ද. මම හරි නේද මගේ මතකේ? රතින් හඬ ඇහෙනවා, කට්ටිය ගමේ බීලා කෑ ගහනවා, සින්දු කියනවා. මේ සියල්ල අතරේ තමයි වන අලියෙක් ඔට්ටු වෙන්නේ මේ රංජිතුත් එක්ක මහ වැන මැද. ඉතින් ඔහු කට්ටියේ ගෙදර කට්ටිය හිතාගෙන ඉන්නවා මේ අවුරුදු සමරන්න ගිහිල්ලා කොහේ හරි තැනක ඇති කියලා. හැබැයි අවුරුදු සමරන්න ගිහිල්ලා වෙලා තිබුණේ ඔහු වන මැද පැය 24ක් ජීවිතයත් මරණයත් අතර වන අලින්ගේ පහර කෑමට ලක් වෙලා හිටියා. කොහොම හරි ගමේ අය ගිහිල්ලා බේරගෙන රෝහල් ගත කරලා ඉඳීමේ එකේ තව අතුරු කතා රැසක් තියෙනවා. අපි ඒකත් ඔබට ඉදිරිපත් කරන්නම්. අපේ පරණ වීඩියෝ එකේ ලින්ක් එකත් මේත් එක්කම දාන්නම්. දෙකම සසඳලා බලපුවාම ඇගේ හිරිගඩු පිපෙන සිද්ධියක් එක්ක තමයි අද ජීවිතය මේ ආකාරයෙන් මුහුණ දෙන්නේ. දුබායි වල ඉන්නවා චූටියක් අකේල මගේ යාළුවෙක්. එයා මේ බඩු වලගෙන මේ උපත් සයිට දෙන්න කියලා. එතකොට මේ අලුත් පැදු මේවා මේ ඔව් මේවා මේක නම් අර ස්ටේජ් එක දිහාන්ස් කියලා කෝස් කියන්නේ ඒ පොඩි